අයිබෝවන් 2018 අයවැය නොවැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී මෙවර අයවැය කුමනාකාරයේ අයවැයක් වේවිද යන්න සම්බන්ධයෙන් ආර්ථික විශේෂඥයින් සමග සාකච්ඡා කරමින් මෙවර අයවැය සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් ලබා දෙන්නට අද දෙරණ 24/7 බලාපොරොත්තු වෙමින් ආරම්භ කළ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. ඒ අනුව අද දිනේදී අපට අපත් සමග සාකච්ඡාවට එක්වන්නට අපි ආරාධනා කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතාට. මහාචාර්යතුමාව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරද්දී මහාචාර්යතුමා මේ වන විට සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 8.6% දක්වා ඉහළ යනවා. එවැගේම විදෙස් මුදල් ඒකක හමුවේ රුපියල දිනෙන් දිනම අවප්‍රමාණය වනවා දක්නට ලැබෙනවා. ඒත් එක්කම රජයේ ණය බර රුපියල් බිලියන 10,000 ඉක්මවා ගිහින් තියෙනවා. මේ යනාදී වශයෙන් අභියෝග රැසකට ශ්‍රී ලංකාවේ රජය මෙහෙවන විට මුහුණ දෙන වාතාවරණයක තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. ඔබතුමා විශ්වාස කරන්නේ මේ අභියෝගවලට මුහුණ දෙන්න මෙවර අයවැයෙන් මොන වගේ උපක්‍රම යෝජනා වේවිද? අයවැය කියන එක සකස් කරන්නේ අවුරුදු 3 සහ 5 වගේ කාලයක් තුළ තියෙන මැදිකාලීන ප්‍රතිපත්ති රාමුවක් තුළ අවුරුද්දක් සඳහා. එතකොට දැන් ඔය කියපු ප්‍රශ්නවලින් සමහරකට ඇත්ත වශයෙන්ම වැදගත්ම ප්‍රශ්න තමයි ඩොලරයගේ පහත වැටීම, ඩොලරයගේ ඉහළ යාම, රුපියලයගේ පහත වැටීම සහ ණය බර ඔය කියන ප්‍රශ්නවලට ඇත්ත වශයෙන්ම අයවැය කියන එකෙන් විසඳුම් දෙන්න අමාරුයි. සැලකිය යුතු ප්‍රතිසංස්කරණ රාශියක් නොකර. ඒ නිසා ඔය ප්‍රශ්නවලට ඉලක්ක කරගත්ත ප්‍රතිසංස්කරණ අවුරුද්දක කාල සීමාවකට වඩා දිගු වෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ඒ දිගු කාලීන ප්‍රතිපත්ති රාමුව තුළ ඒ විදිහට යොමු වෙච්ච ප්‍රතිපත්ති වලට ආධාරක වශයෙන් තමයි අයවැය සකස් විය යුත්තේ. ඉතින් මම හිතනවා ඇත්ත වශයෙන්ම අයවැය ඒ සඳහා සකස් වෙනවනම් ඉතාමත්ම දැඩි ප්‍රතිසංස්කරණ කීපයක් සහිතව, දැඩි ක්‍රියාමාර්ග කීපයක් සහිතව තමයි සකස් විය යුත්තේ. මොකද අපි ණයබර ඉතා විශාලයි සහ දිගින් දිගටම ඩොලරයගේ ඉහළමෙන් තියෙනවා. ඉතින් මේවා අපේ මම හිතන්නේ මුල් බැසගිය කාලාන්තරයක් තිස්සේ තියෙන ප්‍රශ්න. හොඳයි. ඕනෑම ආර්ථිකයක පෞද්ගලික අංශයට බොහොම සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය කෙරෙහි මොන වගේ ආකාරයක අවධානයක් යොමු වෙන්න ඕනේ කියලාද ඔබතුමා විශ්වාස කරන්නේ? පෞද්ගලික අංශයේ ආර්ථිකයේ දක්වන කාර්යභාරයේ තීරණය වෙන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රධානම දේ තමයි පෞද්ගලික අංශයේ මොනතරම් දුරට විශ්වාස කරනවද මේ ආර්ථිකයේ ආයෝජන කටයුතු කරන්න. එතකොට අපි එකෙන් අදහස් කරන්නේ දේශීය පෞද්ගලික අංශය විතරක් නෙමෙයි විදේශ ආයෝජනත් එක්කම, ආයෝජක විශේෂයෙන්ම. මොකද රටක ආර්ථික දියුණුව, ඒ ආර්ථික දියුණුව හරහා ඇතිවන රැකියා උත්පාදනයේ ආදායම් වැඩිවීම, දුප්පත්කම අඩුවීම සහ ණයබර විසඳා ගැනීම, උද්ධමන, ඔය වගේ සියලුම ප්‍රශ්නවලට මූලිකම දේ තමයි මේ ආයෝජන වැඩිවීම. අවශ්‍යම කරන දේ තමයි ආයෝජන වැඩිවීම. එතකොට ආයෝජන වැඩි වෙන්න නම් ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් වැඩි දියුණු වෙන්න ඕනේ. එතකොට දේශීය ආයෝජකින්ගේ තියෙන හැකියාව ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් එතෙන්ට විදේශ ආයෝජකයෝ එන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා ඔක්කොමත් එක්ක බලනකොට මං හිතන්නේ අයවැය කියන එකෙන් නැවතත් ආයෝජකින්ට තියෙන සීමාවන් බාධාවයි මම දේවල් ඉවත් කිරීම හැරුණකොට ඊට වඩා පුළුල් ප්‍රතිසංස්කරණ රාශියක් අවශ්‍ය වෙනවා ආයෝජන විශ්වාසයේ ගොඩනගා ගන්න. ඒ වගේ රටේ තියෙන ව්‍යාපාරික පරිසරය මීට වඩා වැඩි දියුණු මට්ටමට ගේන්න. ඉතින් අපි දැකලා තියෙන දෙයක් තමයි පසුගිය කාලය තිස්සේම මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආයෝජන විශ්වාසයේ තාම ගොඩනැගිලා නැහැ. යුද්ධය අවසන් වුණත් තාම අපිට ඩොලර් බිලියන 1කට වඩා විදේශ ආයෝජන ආවේ නැහැ. මොකද්ද මේකට හේතුව ඔබතුමා විශ්වාස? මම දකින විදිහට ප්‍රධාන හේතුව වෙන්නේ ආයෝජකෙක් මුදල් යොදවන්නේ රටකට ගේන්නේ. ඒ ආයෝජකයා කල්පනා කරන ප්‍රධානම දේ තමයි එයාගේ තියෙන ආරක්ෂාව, එයාගේ ආයෝජනයේ තියෙන ආරක්ෂාව. එතකොට අද කාලේදී ලංකාව විතරක් නෙමෙයි තියෙන්නේ ආයෝජනවලට. අද කාලේ ලංකාවට එනවද, බංග්ලාදේශයට යනවද, නේපාලයට යනවද, වියට්නාමයට යනවද කියන කාරණා
තීරණය ගැනීමේදී ආයෝජකින්ට බලපාන රටවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ අතර ලංකාවට පැමිණීම තීරණය කරන්න ලංකාවේ ලස්සන හෝ ලංකාව දූපතක් හෝ ලංකාව ලෝකෙන් උතුම් රට හෝ කියලා කීවට අපි කීවට ආයෝජකයෙක් පැත්තෙන් ඒක ඊට වඩා වෙනස් ආකාරයකට තමයි එයා බලන්නේ. එයා බලනවා මේ රටවල් ඔක්කොම අතර මගේ ආයෝජනයේ කොයිතරම් දුරට ලංකාවේ ආරක්ෂා සහිතයිද, මගේ ආයෝජනයේ ලාභදායිත්වයෙන් දෙන්න වැඩි වෙනවද, ඉදිරි අවුරුදු 20 තුල 50 තුල මේ රට යන දිශාව හරියද. ඉතින් මෙන්න මේ කාරණා. මේ සියල්ලම තීරණය කරන කාරණා දෙකක් තියෙනවා. මොකද්ද කාරණා දෙක? පළවෙනි එක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇති විය යුතු ප්‍රතිසංස්කරණ, දෙවෙනි එක දේශපාලනික වශයෙන් ඇති විය හැකි වෙනස්කම්. ඉතින් මෙන්න මේ කාරණා දෙක තමයි තීරණය කරන්නේ ආයෝජන විශ්වාසය. එතකොට අපිට ඉතා පැහැදිලිව පේන දෙයක් තමයි අයවැයෙන් යම් යම් සහනකම් සහ වෙනස්කම් කළාට ඒව බොහොම කෙටි කාලීන දේවල්, ඊට වඩා ලොකු පුළුල් දැක්මක් තියෙන්න ඕන ආයෝජන විශ්වාසය වැඩි දියුණු කරන්න. ඔබතුමා දීර්ඝකාලීන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන ආර්ථිකය දියුණු කරන්න. නමුත් ශ්‍රී ලංකාව වගේ රටක ජීවත් වෙද්දී අපි අත්විඳලා තියෙන දේ තමයි මේ අයවැය වගේ මේ කෙටි කාලීන ආර්ථික ප්‍රතිපත්ති තුලින් මැතිවරණයන් ඉලක්ක කරගනිමින් ජනතාවට යම්කිසි ආකාරයක පොරොන්දු ලබා දෙන්නට, එහෙම නැත්නම් වාසියක් ලබා ගන්නට, දේශපාලන වාසියක් ලබා ගන්නට අයවැය ඉදිරිපත් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී අපිට ළඟදීම මැතිවරණ කිහිපයක් බලාපොරොත්තු වෙන්නටත් පුළුවන්. 2018 අයවැය සම්බන්ධයෙන් කතා කරද්දී මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කරගත් අයවැයක් බවට පත් වෙන්නට හැකියාවක් තියෙනවද? එහෙම නොවෙනවා නම් මේ පළවෙනි අවස්ථාව වෙන්න ඕනේ. මේ මොකද අපේ තියෙන දේශපාලනික ක්‍රමයක් එක්ක සහ බොහෝ අය හිතන පතන ආකාරයක් එක්ක ගත්තාම මං හිතනවා අයවැය යොදා ගන්නවා බොහෝ වෙලාවට දේශපාලනික ආර්ථික අරමුණු වලට විතරක් නෙමෙයි, දේශපාලනික අරමුණු සඳහා. ඉතින් මම හිතන්නේ නැහැ ඒසේ යොදා ගත්තත් ඒ යොදා ගැනීම සාර්ථකයි කියන එක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද හේතුව අවසාන වශයෙන් ඔය සියල්ල තීරණය වෙන්නේ අයවැයෙන්. අපි කතා කරන්නේ අනුන්ගේ සල්ලි වියදම් කිරීමක් පිළිබඳවනේ. රටේ ජනතාව බදු වශයෙන් රජයට දෙන මුදල් කොහොමද වියදම් කරන්න කියලා මේ ඉදිරි එන අවුරුද්ද තුල. එතකොට ඒ වියදම් කිරීම අපි කරන්නේ ඉලක්ක කරන්නේ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙන නම් එතන තියෙනවා ඊට පස්සේ ඇතිවෙන ප්‍රතිවිපාක වලට මුණ දෙන්න. ඉතින් ඒ විදිහට අපි දේශපාලනික අරමුණු මත තීරණ ගත්තත් ඒ තීරණ වලට මූණ දෙන්න යනකොට ඉලෙක්ෂන් එකෙන් පස්සේ ඊට වඩා බරපතල ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක එච්චර සාර්ථක දෙයක් කියලා. හොඳයි, අපි 2018 අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ. අපි කෙටි විරාමයකට යමු වෙනවා. විරාමයෙන් අනතුරුව නැවතත් හමු වෙනවා. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එක්වන්නේ අයවැය 2018 වැඩසටහන සමගින්. අපි සාකච්ඡා කරමින් සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමගින්. මහාචාර්යතුමනි, ශ්‍රී ලංකාව වගේ රටකට ආර්ථික දියුණුව අත්පත් කර ගැනීමේදී විදේශයන් සමග ආර්ථික සහ වෙළඳ ගිවිසුම් වලට එළඹීම ඉතාමත්ම වැදගත් කාරණයක්. නමුත් අපි දැක්ක අතීතයේදී ඇතැම් වෙළඳ ගිවිසුම් වලට එළඹීමට රජය උත්සාහ කරන අවස්ථාවන් වලදී සමාජය තුළින් දැවැන්ත විරෝධයක් එල්ල වෙනවා. එවැනි විරෝධයක් එල්ල වූ අවස්ථාවල එම ගිවිසුම් වලට එළඹීම පසෙකලා එම ගිවිසුම් හකුලා ගන්න රජයට සිදු අවස්ථා තියෙනවා. ඉතින් මෙවැනි වෙළඳ ගිවිසුම් රටක ආර්ථිකයට මොන වගේ බලපෑමක්ද ඇති කරන්නේ? කොයිතරම් වැදගත්ද මේ ගිවිසුම්? ඔව්, මගේ උත්තරය දෙපැත්තක් තියෙනවා. පළවෙනි එක තමයි අපි ගිවිසුම් රටවල් අතර ද්විපාර්ශ්වීය වශයෙන් සලකන ගිවිසුම් වලට එළඹීම ඇත්ත වශයෙන්ම හොඳම තෝරා ගැනීම නෙමෙයි. හොඳම තෝරා ගැනීමේ කියලා කියන්නේ අපි සමස්ත අවශේෂ ලෝකයේ එක්කම ගිවිසුමකට යාම, එහෙම නැත්නම් සමස්ත අවශේෂ ලෝකයේම තියෙන වෙළඳපොළ ඉලක්ක කරගෙන අපේ ආර්ථික ප්‍රතිපත්ති ඒකපාර්ශ්වීය වශයෙන් හදා ගැනීම. එතකොට අපි එතෙන්ට යන්නේ නැතුව ද්විපාර්ශ්වීය ඒවට යනවා නම් එතන තියෙනවා පොඩි අඩුපාඩුවක්. අඩුපාඩුව මොකද්ද? අපේ තියෙන ප්‍රතිපත්ති රාමුව සහ අපේ තියෙන
නීතිරීති පද්ධතිය තුළ තියෙන යම්යම් සීමාකන් තියෙනවා. ඒ සීමාකන් ඒ විදිහටම තියාගෙන අපි රටකට දෙහෙකට එකතු වෙලා ඒවත් එක්ක ගිවිසුම් වලට යනවා. ඉතින් අපි ඒ රටවල් එක දෙක පමණයි මේ අවස්ථාවේදී සලකන්නේ. නමුත් අර අනිකුත් රටවල් සියල්ලම අපි අමතක කරලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ නිසා ද්විපාර්ශ්වීය ගිවිසුම් කියන එක හොඳම තෝරා ගැනීම නෙමෙයි. නමුත් ඒක එක තෝරා ගැනීමක් විතරයි. එතකොට ඒ තෝරා ගැනීම කළ යුත්තේ සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ තුල ගිවිසුම් වලට ගියර කමක් නැහැ. ඊළඟට මේ ගිවිසුම් වලට යාමේදී දැන් බොහෝ විට අපි පෞද්ගලික කාලේ දැක්ක දෙයක් තමයි සමාජයේ යම් යම් කොටස් විරුද්ධ වෙනවා. ඉතින් මේ විරුද්ධ වීම සලකා බැලුවාම රජයේ පැත්තෙන් දුර්ලකම් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධානම ඉතා පැහැදිලිවම දකින්න තියෙන ලක්ෂණය තමයි හුඟක් වෙලාවට මේ විරුද්ධ වීම තිද්ධ වෙන්නේ පෞද්ගලික ඕනෑපාකම් මත. තම තමන්ගේ වෘත්තියන්, තම තමන්ගේ නිෂ්පාදනයන්, තම තමන්ගේ ආදායම් වලට මොකද වෙන්නේ මේ ගිවිසුමෙන් කියන දැන් මම එක්තරා වෘත්තියකට ආයිත නම් ඒ වෘත්තියට බලපානවා නම් මේ ගිවිසුම මම විරුද්ධයි. මම එක නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනයට මේ ගිවිසුම බලපානවා නම් ඒකට මම විරුද්ධයි. අන්න ඒ වගේ තනි තනි පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් වල තියෙන ඕනෑ එපාකම් මත තමයි මේ විරුද්ධ වීම බොහොමයක් සංවිධානය වෙලා තියෙන්නේ. මම හිතන්නේ ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මොකද රටේ තියෙන සමස්ත ආර්ථිකය මුළු රටේම අනාගතය සම්බන්ධයෙන් හදන ගිවිසුමකට හෝ ප්‍රතිපත්තියකට එක කොටසකගේ විරෝධතාවයේ මත ඒක පැත්තකට විසි වෙනවා නම් මං හිතන්නේ ඒ රටට ඉදිරියට යාම හුඟක් අමාරු වෙනවා. හොඳයි, අපි රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන තිබෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි. තවදුරටත් මෙවැනි රාජ්‍ය ආයතන සඳහා මහා භාණ්ඩාගාරය මැදිහත් විය යුතුයි කියන මතේ ඔබතුමා ඉන්නවාද? නැහැ, මම ඉන්නේ නැහැ. මොකද හේතුව ඒක ඉතාමත්ම සාධාරණත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සාධාරණත්වයේ පිළිබඳ ප්‍රශ්නේ තමයි දැන් ඔය ගත්ත උදාහරණෙම ගත්තොත් ගුවන් සමාගම වගේ දෙයක් ගත්තාම අපේ රටේ ජනතාවගෙන් කී දෙනාද ඒ ගුවන් සමාගමේ සීට් එකක ඉඳගෙන ගුවන් ගමනක් යන්නේ? නමුත් ඒ ගුවන් සමාගම සහ අනිකුත් ආයතන ගොඩක් පාඩු ලබනවා. එතකොට ඒ පාඩු ගෙවන්න හැබැයි මේ ගුවන් ගමන් නොයන ජනතාව බහුතරයක් කිසි දිනක රටින් පිට නොගිය අය මුදල් ගෙවනවා. ඉතින් මේක කොයිතරම් සාධාරණද කියලා මම අහන්න කැමති ඒ විදිහට කරගෙන යාම. එනිසා ඇත්ත වශයෙන්ම රාජ්‍ය ආයතන ලෝකේ ගොඩක් වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි නිතර කතා වෙන ප්‍රශ්නයක් තමයි ලංකාව විතරනේ ලෝකේ හැමතැනම කතා වෙන ප්‍රශ්නයක් තමයි රාජ්‍ය ව්‍යවසායන් වලට ඒ තරම් හොඳට ක්‍රියාත්මක වෙන්න බැරි බව. හැබැයි මේක වෙනස් වෙනවා. මේ තරකේ දැන් සමහරු ගේන්න පුළුවන් චීනයේ රාජ්‍ය ව්‍යවසායන් ඉතාමත් හොඳට බහුජාතික සමාගම් වශයෙන් ක්‍රියාත්මක කරලා දැන් අපේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගනුදෙනුවකට අස්සම් කළේ චීනයේ රාජ්‍ය ව්‍යවසායන්. ඉතින් ඒ වගේ සිංගප්පූරුවේ තියෙනවා රාජ්‍ය ව්‍යවසායන් ඉතා හොඳට පෞද්ගලික අංශ වගේම එහෙම නැත්නම් පෞද්ගලික අංශ වලටත් වඩා හොඳට ඒ ව්‍යාපාර පවත්වාගෙන යන රාජ්‍ය ආයතන තියෙනවා. නමුත් ඉතින් ඒ ප්‍රශ්නෙට මම දෙන උත්තරය නම් ඉතින් ලංකාවේ අපිටත් පුළුවන් නම් සිංගප්පූරුවේ වගේ ආණ්ඩුවක් සහ දේශපාලනඥයින් කොටසක් තෝරාගන්න ආණ්ඩුවක් හදාගන්න අන්න එදාට මාත් කැමති රජයේ ව්‍යාපාර අපි තියාගමුයි කියන්න. හැබැයි අපි ඉතිහාසයේ පුරාම ඔප්පු කරලා තියෙනවා සනාථ වෙලා තියෙනවා අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් රාජ්‍ය ව්‍යාපාර හැමදාම පාඩු ලබන සහ රජයට ව්‍යාපාර කරන්න බැරි බව සනාථ වෙලා තියෙනවා. රජය නිරන්තරයෙන්ම ප්‍රකාශ කරපු දෙයක් තමයි රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල මේ අපනයනය දිරිගන්වන ප්‍රතිපත්ති ඉදිරියට දියත් කරනවා කියලා. GSP ප්ලස් සහනය නැවත ලබා ගැනීමත් එක්ක අපනයන යම්කිසි ආකාරයක ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට බාධාවකින් තොරව කරගෙන යන්නට රජයට හැකියාවක් ලැබේ කියලා ඔබතුමා විශ්වාස කරනවා? GSP ප්ලස් වගේ දේවල් වල අපේ අපනයන රඳා පවතීම ගැන අපි කතා කරනවා නම් අපි ඇත්ත වශයෙන් මේ බොහොම පොඩි දේවල් ගැන මේ කතා කරන්නේ. පුංචි දෙයක්. ඒ කියන්නේ අපි අනුන් අපිට දෙන සහනාධාර උදව් උපකාර මත අපේ අපනයන අපි ඉහළට ගිනවා කියන එක. අපි ඊට වඩා එහා යන්න ඕන කියන එකයි මගේ කල්පනාව. අපි ලංකාව පිළිබඳව ඊට වඩා ලොකු ප්‍රතිරූපයක් මවා ගැනීම මම හිතන්නේ අපිට අවශ්‍ය වෙලා තිනා. ඇයි මම එහෙම කියන්නේ? දැන් මීට අවුරුදු 20කට ඉස්සර බැලුවොත් ලංකාව අපනයනය කළේ ඩොලර් බිලියන 5ක් විතර. වියට්නාමයේ අපනයනය කළේ ඩොලර් බිලියන 5ක් විතර. හැබැයි අද වෙනකොට අවුරුදු 20කට 25කට පස්සේ
අපි අපනයනය කරන්නේ ඩොලර් බිලියන 10 වටන අපනයන. වියට්නාමේ ඩොලර් බිලියන 120. එතකොට අපිට පේනවා කොයිතරම් විශාල පසුබෑමකින්ද ලංකාව ඉන්නේ කියන එකනේ. ඉතින් මේ වගේ පසුබෑමක් තියෙනකොට අපි GSP Plus මත තමයි අපි මේ අපි අපනයන ඉස්සරහට ගේන්නේ කියන කතාව මේ බොහොම සරල සහ බොළඳ කතාවක් වෙනවා. එනිසා මම කැමතියි කියන්නේ මිරුඩා ලොකු වැදගත් වැඩපිළිවෙලක් ප්‍රතිසංස්කරණ සමූහයක් ඇති කරනවා නම් මෙරට අපනයන මිරුඩා වේගයෙන් වැඩි වෙන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ ප්‍රශ්නය අලුත් දෙයක් නෙමෙයි. ඒක මේ අයවැය විසඳන්න පුළුවන් ප්‍රශ්නෙකුත් නෙමෙයි. අයවැයෙන් ඔබට කරන්න පුළුවන් දායකත්වය ඉතාමත්ම අල්පයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මොකද පසුගිය දශක ගණනාව දැන් මං කිව්වේ අවුරුදු 20ක් තුලනේ. ඉතින් අපි මේ අපනයන ප්‍රශ්නය අවුරුදු 20ක් එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි කාලයක් තිස්සේ කතා කරන ප්‍රධාන මේ රටේ තියෙන මූලික ප්‍රශ්නයක්. එහෙමනම් ඒ ප්‍රශ්නය තවසේම අපි අවධානයට ලක් කළ යුතු ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙනවා. අපි අපනයන ගැන නෙමෙයි අපි පහුගිය කාලේ කතා කළේ. අපනයන වලින් ඇති වෙන වෙළඳ ශේෂයේ ඊගය මෙන්න මේ මැද පෙරදිග සේවකයන්ගේ ඉතිරි කිරීම නිසා, ඒගොල්ලෝ රටට එවන සල්ලි නිසා මේක අපිට පුළුවන් තරම් මේක යටපත් කරගන්න පුළුවන් වුණා. එතකොට විදේශ ආයෝජනාවේ නැහැ. හැබැයි ආණ්ඩුව ණය අරගෙන ඒක සමන්ය කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි මේ ඇත්ත වශයෙන්ම කතා කරන්නේ අපේ තියෙන දුර්ලභකමක් පිළිබඳව. හොඳයි. ඒ වගේම 2017 වසර වගේම 2016 වර්ෂය ගැන අවධානය යොමු කරද්දී අපිට ගම් වතුර වගේම නියගය වැනි ස්වභාවික ආපදා වලින් බැටකන්නට සිදු වුණා. ඉතින් 2018 අයවැය සකස් කරද්දී මේ හානිපූර්ණයේ සඳහා මොන වගේ අවධානයක්ද රජය යොමු කරන්න ඕනේ? පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාව අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්නයක මුණ දිලා තියෙන. අපේ අයවැය කල්මනාකරණයේ ඉතිහාසයේ පුරාම එච්චර හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. ඉතින් ඒ තිබිච්ච නැති නිසා අපිට සෑම අවුරුද්දකම ඔය වගේ ඇතිවෙන අනවශ්‍ය එහෙම නැත්නම් හදිසියේ ඇතිවෙන විපත් පිළිබඳව ඒ වගේ අපි තවදුරටත් අපහසුතාවයට පත් වෙනවා. ඒකට හේතුව ඒ විපත් පිළිබඳ ප්‍රශ්නේ නෙවෙයි. ඉතින් විපත් කිනේවා කරදර ප්‍රශ්න ලෝකේ ඇති වෙන කොහෙද? ඒක සාමාන්‍ය ස්වාභාවික දෙයක්. හැබැයි අපි සූදානම් වෙලා තියෙන්න ඕනේ ඒකට අපිට මුණ දෙන්න. ඉතින් ඇයි අපිට මුණ දෙන්න මේක මේ තරම් අපහසු වෙලා තියෙන්නේ? මොකද අපේ රටේ අයවැය කළමනාකරණය එච්චර හොඳ නැහැ. ඇයි හොඳ නැහැ කියලා කියන්නේ අපි ගත්තොත් අපේ බදු ආදායම වියදම් කරන ආකාරය. අපි වියදම් කරනවා පුනරාවර්තන වශයෙන් එක කොටසක්. ඒ කියන්නේ දැනට පවතින වියදම් පවත්වාගෙන යාම. ඊළඟට ආයෝජන වියදම්, එහෙම නැත්නම් ප්‍රාග්ධන වියදම්. එතකොට මේ දැනට පවතින වියදම් පවත්වාගෙන යන්නවත් ආණ්ඩුවේ බදු ආදායම මදි. ඉතින් ඒ වගේ දුර්ලභ තත්ත්වයක අපි ඉන්නේ. ඔක තව විදිහකට කියන්න ගියොත් අපේ රටේ තියෙන වාර්ෂික ණය ගෙවීම, ණය වාරිකයේ ගෙවීමට මදි අපේ බදු ආදායම දැන් තියෙන තත්ත්වයට. අපි ඉතින් ණය ගෙවන්න ඕනේ බදු වලින්. ඉතින් අපි ඒ තරම් දුර්ලභ මට්ටමකට වැටලා ඉන්නකොට මම හිතන්නේ ඔය ස්වාභාවික විපත් වලට මුණ දීමේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඇති වෙනවා. හොඳයි. ඔබතුමා සමග කතාබහ කරන්නට තවත් බොහෝ දේ තිබෙනවා. නමුත් කාල වේලාව හරස් වෙන නිසා අද දිනට අපි අපගේ සාකච්ඡාව අවසන් කරන්නට සූදානම් වන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට අද දිනේදී අපත් සමග සම්බන්ධ වුණාට. අපි ඉදිරියේදී 2018 අයවැය සම්බන්ධයෙන් ඔබට මෙවැනිම වූ සාකච්ඡා ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා.